හොඳයි ඉතින් මේක මම ඔයගොල්ලන්ට මේ ගෙනල්ලා තියෙන්නේ ටීවී එක පරිපථයක්. ඉතින් මේ ටීවී පරිපථය තුල අපිට ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් දෙක ගන්න පුළුවන් වෙනවනේ. හොඳයි. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අපිට ටීවී එකේ නම් ගොඩාක් දුරට ක්‍රියාකාරීත්වය අපි ලබාගෙන තියෙනවා වෝල්ටේජ් කිහිපයක් නිර්මාණය කර ගැනීමට. ඉතින් සාමාන්‍යයෙන් අපිට උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ ලොකු වයර් එක හරහා මෙන්න මේ නොබ් එකක් තියෙන මෙන්න මේක හරහා අරගෙන යනවා වෝල්ටේජ් 25000ක් වගේ අධික වෝල්ටීතාවයක් හයිටේෂන් වෝල්ටේජ් එකක් අරගෙන යනවා. ඉතින් මේ විදිහට අරගෙන යන්නේ මේකට සැපයම විදිහට ටීවී එකේ තුල නම් ලබා දීලා තියෙන්නේ 110 කියන වෝල්ටීතාවය. ඉතින් 110 කියන්නේ 110ක වෝල්ටේජ් එකක් ලබා දීලා 25000ක් වගේ ලොකු වෝල්ටේජ් එකක් එළියට අරගන්න පුළුවන් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක තුලින්. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමර් එක ස්ටෙප් අප් වර්ගයේ ට්‍රාන්ස්ෆෝමර් එක. ඒ කියන්නේ අපි සපේන වෝල්ටේජ් එකට වඩා වැඩි වෝල්ටීතාවයක් අවුට් එක විදිහට එළියට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එකේ ටීවී එකේ වෝල්ටේජ් කිහිපයක් අරගෙන තියෙනවා. ස්ක්‍රීන් වෝල්ටේජ් එක ඊට පස්සේ මෙන්න මේ ෆෝකසින් වෝල්ටේජ් එක ඊට පස්සේ මෙන්න මේ හයිටේෂන් වෝල්ටේජ් එක විදිහට මම කිව්වා 25000 වෝල්ටේජ් එක සහ තවත් මේකේ බෝඩ් එකේ අනිත් පැත්ත ගත්තොත් 180 වෝල්ටේජ් එක මේ වගේ වෝල්ටේජ් කිහිපයක් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක තුලින් එළියට අරගන්නවා. සමාවෙන්න. ඉතින් ඕක තමයි ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එක ක්‍රියාවලිය. අපි ලබා දෙන වෝල්ටේජ් එකට වඩා වැඩි වෝල්ටීතාවයක් එළියට ගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ අග්‍රයක් තියෙනවා අපිට ලබා දෙන්න තියෙන පුංචි වෝල්ටීතාවය. උදාහරණයක් විදිහට හිතන්න ගොඩක් කට්ටිය කතා කරන දැන් ඔය සාමාන්‍ය මේකට 110 වෝල්ටේජ් එක දැන් ගොඩක් කට්ටිය සාමාන්‍ය අලිවැට සර්කිට් එක වගේ පරිපත වලට මෙන්න මේ ෆ්ලයි බෑක් එක අරගෙන තියෙනවා. ඉතින් මේ ෆ්ලයි බෑක් එක ඔන් කරගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මේකට මේ 110ක් දෙන්න ඕනේ නැහැ. ඒක ඔන් කරගන්න තව ක්‍රම තියෙනවා. ඉතින් සාමාන්‍ය මේකේ අපි ලබා දෙන්න වෝල්ටේජ් එක ලබා දෙන්න B ප්ලස් එහෙම නැත්නම් වෝල්ටේජ් එක ලබා දෙන්න වෙනම අග්‍රයක් තියෙනවා. ඉතින් ට්‍රාන්ස්ෆෝමර් එක ඒ ලබා දෙන අග්‍රය වෝල්ටේජ් එක ලබා දෙන අග්‍රය හරහා ඒ අග්‍රයේම අනිත් කෙළවරට වෝල්ටේජ් එක අර ලබා දුන්න වෝල්ටේජ් එක අනිවාර්යෙන් යනවා. මොකද ඒ වෝල්ටේජ් එක අපි සපයන වෝල්ටේජ් එක ඒ කෙරව කම්බියේ මුල පටන් ගැනීම සහ කම්බියේ කෙරවලට යන්නෙපේ. ඉතින් ඒ විදිහට ඒ යන වෝල්ටේජ් එක අපි DC වෝල්ටේජ් එකක් ලබා දෙනවා කියනකොට මේ ට්‍රාන්ස්ෆෝමරේ ෆ්ලයි බෑක් එකට අපිට බොහෝ දුරට අපි ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමරේ DC වෝල්ටේජ් එකක් තමයි දෙන්නේ. ඉතින් හිතන්න උදාහරණයක් විදිහට 12 වෝල්ට් එකක් ගන්නවා මම ඕගොල්ලොන්ට. උදාහරණයක් විදිහට 12 වෝල්ට් එකක් ගන්නවා. ඉතින් 12 වෝල්ට් එකක් අපි මේකේ B ප්ලස් කියන අග්‍රයට සම්බන්ධ කරාම ඒ B ප්ලස් කියන අග්‍රයේ අනිත් කෙරවල DC වෝල්ටේජ් එකක් සපයන්නේ අනිත් කෙළවර සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ TV කියන මෙන්න මෙතන ඕගොල්ලොන්ට H out එක කියලා අමතර කොටසක් බලා ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් එකක්. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් එකට ලැබෙනවා. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ අර ලබා දෙන 110 වෝල්ටේජ් එක B ප්ලස් එකට ලැබිලා ඒක අනිත් කරවල ගිහිල්ලා මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙම ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එකට සම්බන්ධ කරලා තියෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් වැඩ කරන්නේ නැහැ DC වෝල්ටේජ් එකකට. ඉතින් DC වෝල්ටේජ් එකට වැඩ කරන්නේ නැත්නම් අපි ලබා දෙන DC වෝල්ටේජ් එකක් නම් ඉතින් ඒ DC වෝල්ටේජ් එක අපිට ස්විච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හර්ට්ස් ගණක් නිර්මාණය කරන්න පුළුවන්. ස්විච් කරනවා කියලා කිව්වොත් එහෙම ඔන් ඔෆ් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ ඔන් ඔෆ් කිරීම තුළින් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකට ලබා දෙලා තියෙන DC වෝල්ටේජ් එකක් උනාට ඒ තුළින් AC වෝල්ටේජ් එකක් බවට ඒක ස්විච් වීම තුලින් එතනදි සිද්ධ වෙනවා මේ ට්‍රාන්ස්ෆෝමරේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අතන අර කලෙක්ටරේට ලැබුණු වෝල්ටේජ් එක ඒ කලෙක්ටර් එකේ එමීටර් එක හරහා ගමන් කිරීමට නම් අනිවාර්යෙන් ට්‍රාන්සිස්ටර් එකේ අග්‍ර තුනක් තියෙනවා බේස් එමීටර් කලෙක්ටර් කියලා. ඉතින් කලෙක්ටර් හා එමීටර් අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට නම් මෙන්න මේ බේස් අග්‍රයට පුංචි වෝල්ටීතාවයක් ලබා දිය යුතුයි. ට්‍රාන්සිස්ටර් එක අනිවාර්යෙන්ම ඒක ඒ විදිහම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි අරගෙන ආපු ෆ්ලයි බෑක් එකේ B පස් එක හරහා අරන් ආපු වෝල්ටේජ් එක කලෙක්ටර් එකට සම්බන්ධ කරලා ඊට පස්සේ අපි අර ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට
වෝල්ටේජ් එකක් සපයනවා. සාමාන්‍යයෙන් ඒ සපයන වෝල්ටේජ් එක තමයි අපි හර්ට්ස් එකක් විදිහට සපයන්න ඕනේ. එතකොට ඒ බේස් එකට අපි හර්ට්ස් එකක් විදිහට ලැබෙන වෝල්ටේජ් එක ස්විච් ඉන් ආකාරයට ලැබෙන වෝල්ටේජ් එක නිසා කලෙක්ටර් එමීටර් අතරත් ස්විච් ඉන් ආකාරයට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම ගමන් කිරීම තුළින් අර අපි ලබා දීලා තියෙන වෝල්ටේජ් එක අපි උදාහරණයක් විදිහට ගත්ත මේ ටීවී එකේ වෝල්ටේජ් එක නම් 110 වෝල්ටේජ් එක අර කලෙක්ටර් එමීටර් හරහා ගමන් කිරීම නිසා ට්‍රාන්ස්ෆෝමරේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ පටන් ගැනීමත් එක්ක වෝල්ටේජ් කීපයක් අවුට් වෙන්න පටන් ගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න DC වෝල්ටේජ් එකට නෙමෙයි මේක වැඩ කරන්නේ. DC වෝල්ටේජ් එකක් ලබා දීලා ඒ ලබා දෙන DC වෝල්ටේජ් එකත් ස්විච් ඉන් ආකාරයට ස්විච් කරනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ NE555 IC එක ලබා ගන්න ටයිමින් සර්කිට් කියලා ඕගොල්ලෝ දන්නවා. ඉතින් ඒ එතනදිත් ඇති කරන්නේ සංකේතයක්. ඒ වගේ NE555 භාවිත කරලා මේ ෆ්ලයිබැක් එක ඔන් කරන්න පුළුවන්. D313 මේ වගේ දේවල් මේ වගේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා මේ වගේ ෆ්ලයිබැක් එකක් ඔන් කරන්න පුළුවන්. ඉතින් මෙහෙමයි සාමාන්‍යයෙන් ඒ වගේ අපි ෆ්ලයිබැක් එකක් ඔන් කරන්නේ අපි පාවිච්චි කරන්නේ මොකක් සඳහාද කියන දේ අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේක අධි වෝල්ටීතාවයක් නිර්මාණය වෙන නිසා ඒක සාමාන්‍යයෙන් අපිට අනතුරුදායක වෙන්න පුළුවන්. බොහෝ දුරට අලිවැට සර්කිට් එකට වගේ ගොඩාක් කට්ටිය මේක පාවිච්චි කරන. නමුත් ඒක ටිකක් අවදානම්. ඉතින් ඔයක තමයි කාරණාව. ඇත්තටම මේ වගේ පවර් සප්ලයි එකක් අපිට මේ ටීවී එකක් තුලම සමා වෙන මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් අපිට ටීවී එකක් තුලම පමණක් නෙවෙයි අපිට ඔන් කරගන්න පුළුවන් වෙන්නේ. අපිට ඒක වෙනම ඔන් කරගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමරය ගැන තමයි මට ඕගොල්ලොන්ට කියලා දෙන්න ඕන උනේ. අපි ලබා දෙන වෝල්ටේජ් එකට වඩා වැඩි වෝල්ටීතාවයක් මේකින් එළියට ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට මොකක් හරි දෙයක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට යොමු කරන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඕගොල්ලොන්ට ජය වේවා.